then as sarin mema kramavede dinapata udasana pahat hayat hatra kale atulatat ratri namayat dahayat hatra kale atulatat sidukarana hatiyata ma oba sielu denagem ita umanaven illa sitinu ayubowan mitra varuni nirogi kayak manasak adhyatmayak wenuen karagena yana ආරචර්යා පදනම දේශන මාලාවේ උදෑසන දේශනයේ වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද දින දේශනයේ වෙනුවෙන් ඔබ හා සම්බන්ධ වෙන්නේ ආරචර්යා පදනමේ ප්‍රධාන උපදේශක. ඒ වගේම දියුණුවේ රන් දොරටුව පියාඹන අප්සරා යටිසිතේ බලය විකසිත කරගත හැකි මඟ ආදී මේ ග්‍රන්ථ රාශියකගේ නිර්මාතෘ පරිවර්තන කෘතිවල නිර්මාතෘ. ඒ වගේම ඉන්ඩෙප්ත් ආයතනයේ නිර්මාතෘතුමන්. ඉතින් අපගේ ගුරු පියාණන් වන මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයාරෝහණ අතුකුරල ගුරු පියාණන්ට ඉතාම ගෞරවයෙන් අද දේශනය වෙනුවෙන් ආරාධනා කරනු ලබනවා. මිනිසා නොමිනිස් කරන පරිගණක ක්‍රීඩා පිළිබඳව අපව දැනුවත් කරන ලෙස. ඇනවද අපිට පේනවා ඩිස්ප්ලේ එක. ඔබත් සමඟ උදේ වරුවේ විනාඩි 30ක් විතර කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන මම ඉතාම සතුට වෙනවා. මේ වගේ වැඩසටහනක් දැන් අපි අවුරුද්දක් පුරා පවත්වාගෙන ගිහිලා තියෙනවා. මේ අවුරුද්දක් පුරා යම් කිසි වැඩසටහනක් පවත්වනවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. ඒ කාර්ය සාර්ථකව නිම කරන්නට මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ සමත් වීමක භාගීත්වයක් තාම ඉහළයි. ඉහළ සහභාගීත්වයක් නිරන්තරයෙන් ලබා ගැනීමත් තාම වැදගත්. මොකද එකම අරමුණක් සඳහා කටයුතු කරනකොට සාමාන්‍ය කාලයක් යනකොට වැඩසටහන් ටික 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 දුර්වල වෙනවා. ඒත් මේ වැඩසටහන එන්න එන්න ශක්තිමත් වීම ඉතාම වැදගත්. ඒ සඳහා කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන සියලු දෙනාටම මගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මොකක්ද කතා කරන්න කියලා මම කල්පනා කරා. අපි දැන් මේක දවස් 365ක් කතා මිනිසා නියන්ට සහ ලවදිය ඉඳලා හෝමෝ සේපියස් මට්ටමට එනකොට අර මෙහෙම නැවිලා තිබුණ කොන්ද ටික 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 කෙලින් වෙලා. ඒ කෙලින් වෙලා දැන් සාමාන්‍ය එතකොට මිනිසා කියන්නේ ඍජුව ඇවිදින කෙනෙක්. ඍජුව ඇවිදිනවා කියලා කියන්නේ මොලේ වර්ධනයක් වැඩි වෙනවා. අපි දන්නවා කොන්ද කෙලින් තියාගත්තම තමයි මොලේ නියමන්දමට ලේ ගමනාගමන සිද්ධලා මොලේ වර්ධනය වෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථා ඇවිල්ලා දැන් වර්තමාන කාලේ ඒක දැන් අර්බුදයකට පැමිණ තියනවා කියන එක තමයි දැනගන්න තියෙන්නේ. දැන් අපි සමහරට
දරන් සර් අපිට ඇහෙන්නේ නැතුව යනවා. ඔව් මගේ මේ ප්‍රශ්නක් තියෙනවා පොඩ්ඩක්. අද පොඩි ගැටලුවක් තියෙනවා මම මගේ මේ ටෙලිෆෝන් එකෙන් කරන්න බලන්නම් එතකොට මූලික ලක්ෂණ කීපයක් තමයි එන්ඩෙන් මිනිස්සා ටිකක් වකුටු වෙන ගතියක් තියෙනවා මේ වකුටු වෙන ගතිය නිසා ඒක තවත් ලොකු ප්‍රශ්නයක් බවට පත් කරලා තියෙනවා ඒ නිසා තමයි මේ පිළිබඳව අපි වැඩියෙන් අවධානය යොමු කරන්නට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ අනුව බැලුවොත් එහෙම එකක් තමයි අද මම හිතන්නේ මට රූප රාම පෙන්වන්න බැරි වෙයි වගේ එකක් තමයි මේ දැන් අහිතකරව බලපාන ක්‍රම කීපයක් තියෙනවා. අද රූප රාම නැතුව තමයි කරන්න වෙන්නේ. ඒ අහිතකරව බලපාන ලක්ෂණ එකක් තමයි මොකද්ද මිනිසුන්ගේ සිතුම් පැතුම් රටාව. නිකන් හිතන ආකාරය වෙනස් වෙනවා. ඒකට අපි කියනවා ඩොපමින්. දැන් සාමාන්‍ය මිනිසා සතුටු වෙන්නේ ඩොපමින් කියන රසායනිකයේ තියෙනකොට. එතකොට දැන් ඩොපමින් වලට ඇබ්බැහි වීමක් සිද්ධ වෙනවා ක්‍රීඩාවල. ඒ ක්‍රීඩා කරනකොට මිනිසු දන්නේම නැතුව අර ඩොපමින් නිකුත් කරනවා. ඩොපමින් තමයි සතුටගේ. ඉතින් ඒ නිසා මොළයට අධිකාධික ඩොපමින් නිකුත් කිරීමක් සිද්ධ වෙනවා. මේ අධික ඩොපමින් නිකුත් වීම සිද්ධ වෙනකොට ඒක නිසා සතුටක් ලැබෙනවා. ඒ සතුට ලැබෙන නිසා කම්පියුටර් ක්‍රීඩාවල යෙදෙන්න කැමැත්තක් තියෙනවා. එබැවින් මේක තමයි අපි මේකට ඇබ්බැහි කරන්න හේතු වෙලා තියෙන්නේ. ඇබ්බැහි වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ඩොපමින් නිකුත් වීම. එතකොට දැන් මේ ක්‍රීඩා නැවත කරනකොට තව සතුට දෙනවා. ක්‍රීඩාව නැවැත්තුවම අපිට අසතුටක් ඇති වෙනවා. එතකොට දැන් අපිට පේනවා ක්‍රීඩාවට ඇයි අපි මෙච්චර ඇබ්බැහි වෙන්නේ. මොකද නවත්තපු ගමන් අපිට මොකක්ද අසහනයක් තියෙනවා, අසතුටක් තියෙනවා. එතන නැවත යෙදෙන්න වෙනවා. නැවත යෙදෙනකොට ඒ ක්‍රීඩාව තමයි යෙදෙන්නේ. එතකොට ඒක ඉක්මන් සතුටක් දෙනවා. ඒකමන් සතුටක් ගේන ක්‍රීඩාව නැති වුනාම එයා වෙනත් දෙයකින් සතුට වෙන්න තේරෙන්නේ නැහැ. අද දැන් අපි ගිහිල්ලා මුහුදු වෙරළ දිහා ටිකක් බලාගෙන ඉඳලා කැලේක පොඩ්ඩක් ඇවිදලා යාළුවෙක් එක්ක කතා කරලා ලබන සතුට කියන එක මෙයාට තේරෙන්නේ නැතු වෙනවා. මොකද ඒක එහෙම සතුට වෙන්න බෑ. මොකද ඩොපමින් ගොඩක් ඕනේ. ඩොපමින් ගොඩක් නිකුත් කරන්න ඒ වගේම මේ එක්ක පරිගණක ක්‍රීඩා වෙන්න ඕන නැත්නම් ටෙලි නාට්‍යයක් වෙන්න ඕන නැත්නම් TikTok වගේ එකක් වෙන්න ඕන. ඒ වගේ දෙයකට බැහැ වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව එයාට වෙනත් පුංචි දේවල් වලින් සතුට භුක්ති විඳින්න විදියක් නැත. මේ සරල දේෙන් සතුට භුක්ති විඳින බැරි වෙනකොට වෙන්නේ මොකද්ද? අපි දන්නේම නැතුව මෙන්න මේ එකම ක්‍රීඩාවට නැවත යොමු වෙන්න සිද්ධ වෙනවා. එතන මේක ඉතාම ආහිතකර තත්ත්වයක්. මේ තත්ත්වය ඔස්සේ අපිට නිකන් හැකියාවක් නැතුව යනවා සාමාන්‍ය සරල දෙයකින් සතුට වෙන්න. ඉතින් ඒක නිසා ඒක මානසිකව අර්බුදයක් බවට පත් වෙනවා. එතන මිනිසා පුරුදු වෙලා තියෙන ඊට වඩා චුට්ටුටි සතුට වෙලා පුරුදුලා තිබෙච්ච එක. දෙවෙනි එක තමයි අපේ තියෙන මේ අභිප්‍රේරණ අඩු වීමක් තියෙනවා. ඒ කියන්නේ සැබෑ ලෝකයේ අභියෝග ජයග්‍රහණය කරලා ලබන සතුට දැන් අවතක් වෙලා තියෙනවා.
දැන් ඒගොල්ලෝ වීඩියෝ ක්‍රීඩා වලින් තමයි සතුට ලබන්නේ. ඉතින් ඒක හරි සරල සතුටක්. ඒ කියන්නේ ඒකේ සතුට ගවේෂණය, මිත්‍රශීලී බව, ජයග්‍රහණය, පිළිගැනීම මේවා සේරම සතුට වෙන අවස්ථා මේ ක්‍රීඩාව තුළ ලැබෙනවා. දැන් සතුට වෙනකොට අපි සතුට වෙන හේතු ගොඩක් තියෙනවා. එතකොට යමක් ගවේෂණය කළ සතුට වෙනවා. ඊළඟට මිත්‍රශීලීකම් පවත්වාගෙන සතුට වෙනවා. ජයග්‍රහණ ලැබලා අපට පිළිගැනීමක් අභිමානයක් ලැබිලා අපිට සතුට වෙන අවස්ථා තියෙනවා. දැන් මේ සතුට සේරම අපි වෙන වෙන පොඩ පොඩ ලකු දේවල් පරිගණක ක්‍රීඩාව තුළම ලබන්න සැලසුම් කරලා තියෙනවා. මේක දැවැන්ත මනෝවිද්‍යාත්මක මූලධර්ම පාවිච්චි කරලා මේක සකස් කරලා තියෙනවා. මේ ක්‍රීඩාව තුළම අභිප්‍රේරණය වෙන්නේ මොටිවේට් වෙන්නේ ක්‍රීඩාව තුළම. ඒකින්ද සැවැල් ලෝකයේ ලබන ජයග්‍රහණ අවතක් කියලා තියෙනවා. ඔය අපි බලබඩ පුංචි පුංචි විභාග සමත්ති ඒ වගේ දේවල් වලින් මෙයාට කිසිම සතුටක් නැහැ. නිකන් මෙයා කොළඹවන්නේ නැහැ. මම පොළඹවන්නේ අර සේරම දේවල් එකට ලැබෙනවා. ඒ සේරම දේවල් එකට ලැබෙන අවස්ථාව තමයි පරිගණක ක්‍රීඩා. මේ පරිගණක ක්‍රීඩාවල තියෙනවා සතුට තියෙනවා, වේගවත් බව තියෙනවා, ගවේෂණය තියෙනවා. දැන් මේවල එවෙලෙවෙල දිනනවා, එවෙලෙම තෑගි ලැබෙනවා, එවලින් පරාජය වෙනවා, නැවත දිනනවා. දැන් මේක නිසා දන්නේම නැතුව ඒ ක්‍රියාවේ යෙදෙමින් යෙදෙමින් පොත. ඒ අභිප්‍රේරණය කිසියම් අඩුවීමක් ඇති වෙනවා. වෙනත් දෙයකින් අභිප්‍රේරණය වෙන්නේ නැහැ. ඒ නිසා අනිත් එක තමයි තවත් එක ගැටලුවක් ඍණාත්මක චිත්ත වේග යටපත් කිරීම. දැන් සාමාන්‍යයෙන් චිත්ත වේග සක්‍රිය වෙනවා. දැන් චිත්ත වේග කියලා අපිට දුක ඇති වෙනවා, බය ඇති වෙනවා, කනගාටු ඇති වෙනවා, තරහව ඇති වෙනවා, කෝපය ඇති වෙනවා. දැන් මේවා තේරම මිනිසාගේ චිත්ත වේග ලක්ෂණ. ඉතින් ඒවා එක එකට අඩු වැඩි වශයෙන් තියෙනවා. දැන් මේවා තේරම ස්වාභාවිකයි. අපිට දුක හිතනම අනන්ඩ ඕන. තරහක් හිතනම ඒක පිට කරගන්න ඕන. එතකොට යමයක් කරකට අපේ බියක් ඇති වුණාම ඒක න අපි සැලකිලිමත් වෙන්නේ. දැන් මේ චිත්ත වේග සියල්ලටම සාමාන්‍ය ජීවිතයේදී අපි එක එක විදියට ක්‍රියාත්මක වෙනවා. ඒත් මේ පරිගණක ක්‍රීඩාවලට යනකොට උඟක් දේවල් ඒවා මේ ඍණාත්මක චිත්ත වේග වලට අවස්ථාවක් එන්නේ. ඒවා යටපත් කළා තියෙනවා. දැන් හැම වෙලේම යන්නේ ජයග්‍රහණය කරන්න. හැම වෙලේම යන්නේ තරඟයක් සඳහා. එතකොට අර අඬන වෙලාවල්, සතුටු වෙන වෙලාවල්, හිනා වෙන වෙලාවල් ඒ වගේ දේවල් පරිගණක ක්‍රීඩාවත් එක්ක නෝර එන්නේ නැහැ. අපි දැන් ඒ ක්‍රීඩාවත් එක්ක තමයි යෙදලා ඉන්නේ. ඒක මිනිසුත් එක්ක ඉනාවේ ඉන්න අවස්ථා නැහැ. ඊළඟට යමක් මේ බල්ල අපි කතා කරලා කතාවෙන් සතුටු වෙන අවස්ථාව. ආශ්‍යයක් ඇති කරගෙන විහිළුවක් කරලා. එහෙම සතුටු වෙන මේ චිත්ත වේග අවස්ථා අඩු වෙනවා. එතකොට ඍණාත්මක චිත්ත වේගත් යටපත් කරනවා. දැන් සාමාන්‍ය අපි කියන්නේ ඍණාත්මක චිත්ත වේගත් පිට කරන්න ඕන. එහෙම නැත්නම් ඒව ඇතුලේ පුපුර ගන්න පටන් ගන්නවා. ඇතුලේ නිකන් මේ ක්‍රියාත්මක වෙලා ඒවා නිකන් අර ගිනි කන්දක් වගේ හිටපු ගමන් පිට වෙන්න පුළුවන් කවද කියලා. එතකොට නිතරම වෙන්නේ අර අපි කතා කරන ඇමිග්ඩලා සක්‍රිය වීමක් සිද්ධ වෙනවා. ඇමිග්ඩලා සක්‍රිය වීමේ වෙන ලක්ෂණයක් තමයි මනස තියෙන අර සැහැල්ලු බව අපි කියන බ්ලූ සෝන් කියන නිල් කලාපයේ දියුණු වෙනවා වෙනුවට රෙඩ් සෝන් 5 වෙනට වටක. හැම වෙලේම රතු කලාපේ දියුණුලා තියෙනවා. රතු කලාපේ දියුණුලා තියෙනවා කියන්නේ හැම වෙලේම මනසට වේදනාකාරී අපහසුකාරී බවක් ඇති වෙනවා. ඉතින් මේක අපිට සාමාන්‍ය නොදැනුණාට මේ ක්‍රියාවලිය ඇතුළත සිද්ධ වෙනවා. අපේ ශරීරය ඇතුළත සිද්ධ වෙන මොකක් දේවල් අපිට පිටින් පේන්නේ නැති වුණාට ඇතුළත සිද්ධ වෙනවා. දැන් මගේ වක්ගඩුවක් දැන් නරක් වෙමින් යනවා නම් ඒක දැන් මට ඇතුළට පේන්නේ පිටට පේන්නේ නැති වුණාට ඇතුළත සිද්ධ වෙනවා. ඒ වගේ මොනෙත් අම්ම අර වගේ ඍණාත්මක චිත්ත වේග යටපත් කිරීම නිසා ඇති වෙන වෙනත් වෙනත් අතුරු ගැටලු දක්ින්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි දැන් මේ අපේ කම්පියුටර් ක්‍රීඩා කරනකොට අපේ ඇඟිලි තුන නේ සමහර ඇඟිලි දෙක තුනක් මුවහපට ඇඟිල්ල ඊළඟට ඇඟිලි දෙක තුන තමයි වේගෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒව අර රිපීටිව් ස්ට්‍රෙස් කියන්නේ. එකම දේ යලි යලි ක්‍රියාත්මක කිරීමෙන් ඇති වෙන අපහසුතාවයක්. ස්නායුවල අපහසුතාවයක්. දැන් මේ නිසා අත්වල ක්‍රියාකාරීත්වය දුබල වෙන්න පුළුවන් කවදාවත් අත් දෙක එක ළඟ තියාගෙන කොයි වෙලාවත් මේ ඇඟිලි තුඩු වලින් එහෙට මෙහෙට එන්න කියලා. ඒතකොට ඇහැයි ඇඟිලි තුඩුයි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙනකොට මොලේ එක යම් කිසි ස්නායු පද්ධතියක් විතරයි සක්‍රිය වෙන්නේ. ඒ ස්නායු පද්ධතිය සක්‍රිය වෙනවා ඇඟිලි තුරු සක්‍රිය වෙනවා. මේ අත්තා සම්බන්ධ ඇඟිලියා සම්බන්ධ මොලේ මේ වියකිරියාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් පාවිච්චි කරනකොට ඒක යම් කිසි ගෙවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ ඇඟිලි තුඩු වල. දැන් මල්ලකටත් ඇවිල්ලා තියෙනවා මෙහෙම ඇඟිලි වෙන්න මේ ඇඟිලි දෙක මෙහෙම ක්‍රියාත්මක වෙමින් ඉන්න ළමයි දෙතුන් දෙනෙක්. ඒගොල්ලන්ගේ ඇඟිලි තුරු නිකන් තියාගින්න බෑ. ඊට කම්පියුටර් ක්‍රීඩා කරලා මේ ස්නායු දුබල වෙලා මේ ඇඟිලි තුරු මෙන්න මෙහෙම වැරමින් පාවති. එතකොට මේ ළමයි සාමාන්‍ය පෙළ විභාගයේ මට්ටමේ. දැන් මේවල විභාග ලියන්න බැරි මට්ටමටම ඇඟිලි තුරු කරනවා.
temegar istnai wajib dulu pratikarma karno, mana upadesane karno, ini tinggal beda maturun kita telgar, telgar na fisioterapi karno, tamu ada anda be, ini itu ya, mulai wikurti si dwerati, jadi agili turun di antara kriyatma kewime, awasan pratipale tamai istnai dulu lebih maksud, anggili wala hamman istnai pada dulu lalu kita anggili wala karanda baru ya, itu remegeng wene arah atau lekriya kari itu dua levela, anggili waktu tuh enne, evak dewal enne kubah kemat. Evi terakne, mena cawuk ke gatlu goda gatat pengkaitu. Dah ekatara wadla itu goda dia dana mana tuh obesity, karena istula tawe wardene bi metir. Tunggu akrat batay ratual, istula tawe roge abad patratir. Eker heitu ekatara wadla, oleh dia tipi tipi sebagai zaman jati apaka, tamai lamai kriya kerme ninde. Biar ekda badagi inna jari inne. Ekita abadagi inna jari nanti inda virat dewal khanda goda kama ketuinne. Itu orang di lantaran yang kerana orang sarana kayama kate dah agen, kriyat begini ini katamu. Itu orang ne watro bor nama tak kweni sa dehydration bende pulau. Vigilan ente anda pulau angkamu kuttir. Dan memang seheram parkeration yang opkece sahaja, tapi mummy godu kalat iye ni. Tore indi ya ukateli iye no. Vigilan ente anda pulau ang, ahar mata kamu nisa. Nodenu matema kai ke sauk keme gatu beti iye nat pulau angkamu tiir. Jadi masa erama apa nodaanu atama orang itu badiya komputer kreda lalu yedena kote, atiwena lakshan. Jadi apa istilah sangkaya lekar lagua, sihir turak katrat dina, mereka ugra manusia roga tatkir patra tiur. Jadi mereka badiya nama misa kaduenne. Kalau tuh mereka dana gatto, tapi mereka walakinna bulu. Mereka mahatwa sakat cakaranne, mereka kalau tuh yang kiri bidya kara palne karangan dikomunikila dana gat. Nanti manusia kaiko durulunat passe, apa mereka midenne puluang sama katiwenne. Itar data manusia sahukya durul bi, manusia sahukya durul dan kai ke sahukya durul bi, bagaimana manusia sahukya durul? Itar manusia orang tikin tikin ukuran ente puluang, make kriyawali ente nabo. Perdana deh tamai, ada digu kali ni mata ke adu eru, kiti kali ni mata ke tamai dini, asan nama deh tamai mata ker kering, ada pernah deh. Parna dewal matak terkini mah, evak dewal kerana peluang kawak kete, na, ikna mood ke deh, tapi hamil deh matak penne asan na, dewal bicarai karu, itu sitta, wedi welawa sangkain terkain deh, tika welawa sangkain terkain ne, digin digar sangkain terbi mak pauti nit na, itu orang hamil deh pain war, dukaari na matak ke wardene biye makine ke, aduhe no, matak ke dukaal matre wardere aduhe no kote, ya ata padang kiri me haki awa, prasna buat patte. Ini sama, saya ada atas sammannya adu ya. Saman itu abimana ketua dia agaknya. Muka seheram, evena tevel dengar pun dia orang terakhir ini mata ke agaknya. Jadi piannya Bombay mata ke awal. Jadi kanak-kanak orang lain kali orang pun mukutnya. Kau komputer kreda kerana kau Bombay mata kerana kau kaya tamai. Karena kau satu rati, no ketikalin satu rati, no diukalin satu kagaknya. Hita-hita satu ini pulang dia agaknya. Abi jangan kaviya padang kerana tuh naga tawa kieu. Apabila masa ganang hita-hita satu rendah itu, kunci kali api ganagat tu, perkumpulan tu minum hasilnya darunala villa, kai panca kuna tamat tapi ke satu tu kan, satu tu komputer kreda vali ni, apa bukti hari tu beri satu rapi, macam mereka tamai dia na getter tu, ekin dia ada apa saman ni adu, tapan satu rendah sahaja kaya, maini sahaja ni muka dah tiga udah kalau rendah batang, taninya mana kreda kerana batang kan, tapi tu rendah time rendah over rendah ni, maini sahaja darunnya mana tu. Pasal ini daksyata adu yang dipatangkan. Jadi, saya bila dengar parkes ini bodoh tiada adiapan cecce, komputer kreda vali wedi yang dengan kita, lakun adu yang kerja dipatangkan. Komputer kreda nawat kerja patangkan, lakun wedi yang kerja dipatangkan. Itu adalah mereka. Jadi, untuk pahdi juga mem parkes itu berat. Eginda lama ini, tamangi lakun wedi kerja dorna, saya parikan kreda vali ini kali adu kerja dipatangkan. Maini sama wasan pertiwa pertiwa tamai. Jadi jasa kerja ni mesti tuh ni enda patanggal. Kalau mereka hari bayar nak gay, zaman itu nama merlang nama meet undai, teru makna jiwa tenek kena gima ketujuh. Mereka petta. Ia tak petta. Yang apa yang katakan minisat taninya mah atiwen nau getaluka panikar tapi. Apa zaman yang kena kata minisat kianne samaja sate. Samaja sate kira kianne minisat samuha sama jiwa tenai enda purdu lagi. Eka satu hari nama tiga villa, wahana re chimpanzee wagi orang kota me samua sambanta villa minisa orang kota, ani wahari emma minisa kaya samaj satu ekir matto dek, samaj entaroh apade jiwa tenu be, samaj tekkatawa jiwa tenu, jadi parigana kriya kerana ayah, ada paulaya sama atawa adu kerana pertengkar,
Saat cepat katakan mesin lembaga ada banyak, ya kita nggak usah tahu deh sama nggak kata apa lagi padu ya. Itu ada kisi mode yang kena sahayo nggak kudo nggak takpan nggak kita ada pada kesambahan tuh ini. Ani tete ketua lah karena pada keran ini nih. Nggak usah amu itu perhatian nih. Itu baru mau kate. Ada pelek kata waktu rapor hiru ini awas ya bagi emang. Sama sambahan tadi endo ada minis lagi jagran. Sama sambahan tadi ya nggak kate. Ada waktu rapor nanti gua gak malah nih lah nggak Binisat Milan wela anda puluang kematian. Mereka parigara kreda luar ni, mereka samaan samband adu ilah. Samaan samband adu nama, ada punjala prasnawal te muna dene terenne. Beraji kanda masurap patangan. Mereka jati bekanda matam masuratan. Ego lalu tuada pe, mereka peer group pe kapa duru ada. Ego lalu ini sih ada nama, mereka wajah manusia kapa arbudya ketikara gatu, mereka wajah de ketik dal satu rakla bagan. Mereka tani tani wajah hudakala wela ini kanda mereka mereka tekit pe. Ekatu nama, sampun bikurti, ya alu sambandan kama ketiwe. Ar kalyan mitte kerekade, mitya sambat jatamai ketiwe. Ewa ge, megollo antar pujjal gatumul thari le pelamen. Cudi deta tarhaya, kedera ya anta mukakkari kiwa, tamu mukakkari kiwa, gahagan dia, bain dia. Ar honda ni te bulama, ilar kedera tekkera virudas kari. Ayi lakkala saat tekkat, randu akkenda patanga, na mele kira kotama nurus na kama penan patanga. Eh, perjuangan kita ini muka deh. Kalau samaj samanta aduila, samaj yang tikin tikai aja ni patangga, samaj yang kongen ni patangga. Jadi megolak yalu ini ada kerjuna kerida kerana yalu itu. Janitta yalu ni. Itu barulah kanda yang boleh jadi gatika bawa yatarte serem natural. Jadi kanda yang kita buat kerana ni buat hari mau udjoga. Tarah tenoa, getunti enoa, yalu enoa, tarka kerana, vitarka kerana, kocer dewal sindu enoa. Jadi saya seram deh walau dua orang samaj yang ajar tu. Jadi ini samaj jatuh ke benda kerana hati cerainnya. Jika bukan waktu samaj sih dapatkan pasal ini, bishes sama kami katukan. Ini samaj yang laban sambanta biasa samaj yang laban adakim laba agar pasal ini bishes sama katukan. Nanti lah saya samaj yang kerja sama asalan ber. Bishes dali hela bola kumarakan bishes dali bola saya zaman dat samaj sambanta pautar berinsa samaj ini tani bela. Udah kalah aja lah. Ani deh nara, kerja kerana siluk dia kerana apa lah, lakukan adu nanti. Hari mana udjog mana, jiwitnya katakan. Mereka tamai, mereka barisan kerja lagi, tawat gada luar. Ada samaj, ada kandang katikah bawa nih. Ada yatarte, prakurti bawa nih. Bela, vikurti dapat kan deh. Patienno. Di mereka dia kahonda nih. Jadi samaj sambandnya netu ya, mereka vikurti dapat. Samaj sambandnya, tapi mereka prakurti dapat. Jadi samaj sambandnya, mereka udah ya mereka bela. Samaj sambandha parti mu honda laksana. Apa hudakala apa tanivela, mevela, kumpul kiri dapat, naya berkurdi laksana akhir. Mereka ni, antivar taniva kamera aktor vela, manak kalpita binisun samaga manak kalpita jiwita katakan. Ekira manak kalpita rupa tekatamai katakan. Sampunya rupa ramut tekatu itu kira. Hudakala tanivela ini, sama kaitan vela, apa kari kata, bibi me tanivela, mek samaj mek ini samaj kansa akhir. Social insight, samaj kansa itu nama. Samaj itu kesamaan tapi hati pun. Bagi awas hari ini muka deh. Kerma-kermain tarahwa kope papanai pita kerap. Mulai nikut tenne mah. Ada gatten, gasim, eva ke dewal, marim, kapim, eva ke dewal. Ekta nirantre emar. Handi matte, kata matte, wadivadu al tienne deh. Keran natural kotar. Mulai tienne toxic value. Visa gatie value. Mulai visa gatie value nukotar. Nirantre emne. Annae kapa agni istirahatnya kreda. Bahu dulu tiada kira, tapi sekarang kari kira ini anaknya kapangan matu, anaknya kapangan matu. Jadi anak itu ada awastaa dengen. Tiap-tiap manak kalbi tu loko kini. Dengar, samai sambanta apa kala samani loko inno nel minisah, dia meya nominis tak terkira patkala tiada. Dengar sebaya minisah ni, minis lakshya penung kerana, dengar huda kala awela, tania mihina awena, tania makrida kerana, kami anggili tu dua ego kriyat makkerana, ekamade ada hita. Itu kerang ini, di bukaan mata keaknya, atau hobi jadi akar awa, awun nanti noka ini, kan pah, haya, hatta, ata, dahaya, dora, ikatanu, wadulah ini, jadi minisa sempurna mara, vikurti sabte bihwegi ni, itu ada minisa, nominis kerana keaknya, minisa tawat usah minisa buat pati mana keren, dan dengan makwa ponda nawa gini, itu kalau kau juga pergi pada kerana tu berapa, mulai le gamana gamane pertanyaan buat pati lah, mulai wardane baru, mulai yang mem potat. Vikurti datte te patte. Mere pratipale tapai sastriya katiko toli kasa patte ni patangan. Gedar vada pavarum karan vela avakke nai, gita iskola indi na gedar vada karan ne. E paasele pratipale
pahala bayar. Pasal itu kita bayar nggak. Jadi ini mereka nih dimana agan itu pun bisa udah baru udah nih dimana. Jadi tuition panti aja pasal aja di daga. Tiada deh val ahennya. Ini sempurna manusia bela wikurti akilah dia. No niem ada biological clock kira kan. Jiwa bidya atau korlosu ada kerana wikurti korlosu agan yang ada kerana. Mereka sah pasal ini bisa sama kami kerana nikah mewat pernah, no? Ewak kita kemat tak dapat naik bem, eh risah mereka pasal ini sudah kalah, kongnya no, sudah kalah bela kongguna masa asli kerana tu aduhero kita, mereka pasal dia apa, cepat, tiket, tawat di dalam tu, eh hite dia pida aduh kerana kita bukan dia, semar last mekollo matra ubi orang tempeh, mat penggol orang matra, ada perasaan vali peraduan dah, perasaan vali hangen dah, perasaan orang muda dengan dia hakia apa kerjanya. Sebab jiwa negara itu mungkin dengan puluhan kawan kecil. Itu kalau tawat, berat dengan aku itu. Ia negara ada hita santun kerajaan, tapi orang negara, semalam behet kalau negara. Behet itu semalam lah tawat dengan mat tahu sahaja. Mat tahu sahaja dia kalau semalam istilah pertengahan ni, ni di bete kibenya puluhan. Ibu negara semalam lah ice cocaine macam dia kibenya. Kalau computer kiri dah balik pertengahan, semangge mahai kesal kiat duri lah kerajaan. Mahai kesal kiat duri lah kerajaan. Ila kat dalam angge anak itu ada dulu lagi kan? Eke hebat. Jadi mereka ubra gatluak buat pati bini pati ni semua. Enden mereka gatlu aja. Jadi mereka tak buka dekaran. Dengan apa mereka piti anda tu? Jadi kerana computer ada keran non. Ila kat dalam tak aksen tengah berjiwa tu non. Hebat. Eke mesti ada mesti. Gatih. Jadi saman tu bini walak panat tu. Kebun apa keran buluan dia keep ya kewajan keran buluan. Ekat tamai orang apa dia? Orang orang terjadi kerut, abbayi macam tu. Tapi tu abbayi macam perawalak pagan dek dia hasil. Zaman lah, zaman komputer kira tienno, apa punjal jiwite undi pada. Satu la warta ni agak tarik kekaran dek pulua. Ewa ke komputer kira tien. Zaman ni si dia tu anu waktu itu ahit kerja jual tien. Orang dahaya waktu itu tienno handing ada. Jadi mewa mana kita handul agan. Adun agan ek kira wakaran dek apa? Tenang ek kira wakaran dek pulang. Ewa terbaik, binari tiaga tu. Atau tiaga tu ni mau beri ewa. Jadi sama ada tapi kalau istirahat telinga tiu na telinga tiu war pahalu aku istirahatkan telinga tiu ber. Itu pasti lagi, bila biar lu telinga tiu balalun juga. Jangan mega telinga tiu apa? Jadi dia tuh sih ada pahai, dia nasib istirahat, dia dahai. Kira kalau satu ni prakarsa kan? Tapi itu kalau api balalne, ni kang kudukan dalam tiap itu. Gahaga noran dua nama, ya dua nama. Gahaga no itu dia tiapnya. Istirahat biar balap war, ruko ramu war, sama ni dia. Pahalau aku istirahat di rumah sekarang ni, ikan ni dekut dia, no? Biasa dekut dia, no? Ini pas alut tengah bal, no? Kita alut marah tawak, alut membijak. Jadi mereka komputer kiri dah la, etikar agan no, na? Ekerana bila honda komputer kiri dah, orang kan dia atmo kerela, yang kita satria kelabar ni puluan kematian. Anit tengah dah ni meter kal kiri, karena anu belu atem, biasa hanya terung kat terpas, teh kiri dah la iwat, tenne samar la main puluan kematian. Ekerja biar hani juga, tiada tapi usaha kerana itu, doa kerana itu, mana? Itu kalau ego lantai, kita tidak ada puluhan kemat tiada. Danuat kama ber. Dan mereka orang tidak ada kerana pasti, orang yang kita bayar itu, atau apa yang ni, apa wakutu yang cemniya kita. Anggili tur daerah wakutu era, arah mereka daerah anggili ada kerana ni, pondena wakat tu, kunci lek tempat awasan lah ber. Ekerja zaman yang pariganek prime, pahit jangan orang putu apa hormat tiaga. Koi bijar ada kondisi agan ini, orang kita kalah tu upades deh. Tengen upades sama tak kerana tiak kalah nak buat. Dan saya ada kat sebelah, saya kat, agil itu peta, saya board ni kat sebelah agan. Saya agil itu ni kiat macam ini nak buat. Dan ni mana tu? Arah agit dia nak revit dia nak, ekia awa, revit dia macam nak kai kini. Rogi tama eva seram nak tu. Ekita mulai kat sebelah, saya api eva tu sebelah awak queen kerja. Kal satahana sebelah kadah kerja. Ekal satahana tienno nak computer kiri dah orang, ekatat sebelah awak tienno. Ini kerana waham nawatkan itu adalah manusia syakiat tienno. Ia langkah tapi apa potpat terlebih kerana terlebih awat tienno. Ia langkah tapi dini terlebih awat tienno. Nah, ini ada gila. Hantar dia baran, taruh dia baran terlebih awat tienno. Ewat meyat, jiwitnya kotak. Ewa netu, dek mah tiga. Apa yang unut tema? Dannya mana tu? Awasan yang manusia rogi buat pati. Ekita puluhan tahun rapti kali. Durakatan langgan, notabagan pun berdua orang kau kuda. Kita marah ke allah, bidan nuar, ratri, nama dah, minokor, serma, komputer, parigara, dekatukal lah, petir dah, wahala mati. Tukor heita udah orang kambe. Apa yang mana samar lah, nama komputer terangkan rata. Ia mana dolah, ikat, dekat, turutat, kamera, dorwagan, padang, kerma kita lihat ni. Okey tau. Di ek, hamade nama ni, beti kita ni. Eh, unut teh mana, arah budaya kita anu amat tau. Ekin tapi ayat nawat orang, mai dar mekar hitan doh ne. Mami kiri bahagut kat kiri mekar rinaat mager, percuma gorda gain.
awasa nama tamai. Ada minisah ke, ada utara itu minis bad wardeni bi metin laksana ini berdua. Minisah wakutu era, manusikosa, kaikosa, adhyatmakosa, samaj sambandha, sial lama, pahala matra berdua ini, visa drawya ketamai, parigane krida, wadik kriyatmakwe. Mau Amerika ya kerap parre, penwa. Sihir durak khatarak kena karunia, beva ke manusia, ukre, manusia roga tapte, kena clinical psychologist, clinical be doctor be manusia tapte tapte ni naya, ada no anam, ek get dua tiad, kita manusia, tapi saya ni ke roga tapte tapte mau walakpa ganda na, hal lah tu ekat suuda anama katikar, ek tapi me katakar na, pita me hagari nobat tapi, apa dina atam pori itu kama tiad no, me biasane hal lah tu anun nade. Tawan ya api berat dan dekka memerlukan anunna dunna yang sisi bidhya kete berenne pulangnya berenne tsunami agaknya api istar dan nanda tsunami waktu roti kena kote bahara tiara kote api dia muda berat api dengha api jangan nua tsunami agaknya kote waktu istar lahirnya muda berat teragihil lah bodhbi metbi lah itu pasti tuh api begi kene karena itu kote api pulang agak beren agak dewa agak api kalau tuh dana gatot punya biasa nih berenne pulang kau tiar. Dengan api tsunami akhirnya api dana, waktu itu kita muda betul ya, mana ikhmanda, atau dua anda, ini kan rela ini, misalnya bayaran itu dia lagi. Api mulai dana itu bisa, api kita tahu, tapi itu dia tahu ini nih. Ewa kita, wahai parigana kreda itu nih biasanya api kata kerut, itu orang tahu novena ya, dua ane tahu ini memang beragam nih bulu. Aku baca itu, ek yang punya permainan adu keragam nih, tuh jauh keragam nih. Ane ek itu mah kita nuntu ama, ek hari itu datang wahai mami udah binadi tiap kata kere. Eh karunia pahajili kerana, api me karunia tawat sakat cara bahagian yang kerana teti tawat kisah ada gemburin sakat cara kerana me kemita wada jana me jana kata kerana awasnya kahal elabala tienno, eh menatta kami nazaru matte me me tien leda maju bate alut leda kerana pola karunia parampara patu nuntun, api seru de nama arumu dekat takpe, maitan me karunia api sakat cara ganda puluang, eman dina atme boh mistuti subuh dawasak pe ayu. Hai Bowan, subuh dawasak, jesh mahacara mahacara daerah na tukor lemek tu mantra. Adawasi apa semua kesambandh vela ita mu batina. Mahitane khali ne wapita bohuma wedagat karnu karna rasia kapada ginawa mukadu visheshim me dawassal api bohuma kametinguna tapi daruan ta laba denna wecche deyak tamai mahitane kuda mu waise daruan gesita me smart device ekak denna una me corona wasangatiya tikka samahara ay bohuma uku control in ekaka ita mu honda palanayakin tamange nimase me pawathwa ginawa. Menghitan me WhatsApp kanda ayam, evagi masum pariharan ni sa, samaj madya viurtauna. Habai dendeng eva sama ni kerana melatihno gawal lola. Jadi ini sa adawasi obutuma me laba adun denuma evagi mape s arabi me sambandu obutuma ada behin mesutu antepino. Iti mitroni obat puluang adawasi jess mahatayar tu mansamuk sambandu la obat amkis imasi mak kerana ti binona. Emane tang adu matruka awa tawat palada ayu dia obat tawat dayak mekade ketukaran puluang kamati binona ngapita astawati binona pasukatane laba dinat. Mamuli mawastha wala badino, borlu gode mahatme, abad awastha wati binoa, adas dakwane. Subuh dasarak mahacara tu meni, subuh dasarak kewa silum dina ata. Itin mama kiamati pradana karunu dekai matati nyahan ga, mawehenwa mangitan. Oh, bolu guna. Oh, paling ini memang kiamati samahara vela wata dengan api jiwite api. Ida ikut upetis itu marane dakwa dewal headagas swagan samata api perabawa upyogi mana tapi kaling koi di ti monoha dekali gini. Esamaga mangara pradana karunu dekwa gini prasnya akti no dengar. Obatuma pahdiri kala rinatmak. Rinatmak ada sakka ot situilak kau tapi komar eka pitagaran no. Eka pitagaran apa tasni pemenya api hunting inno kila. Namut mage prasnya dhanatmak ada sakka ot eka pitagaran no nedde gini. Arre pradana karunu dekita mangga ot mamadan eka udaharan akti no me. Itulah magi yang hati mana malik ini, ya, ikan ini, agi tata parigana kanshe wede kali, mangi tena hundat dewal kerup ini, hari vidir dewal kerup ini, hebaya mie giat, agi tata mie giat, kerja apa dekini, ni mangi kene malik, godak daddy bo parigana kerida wat hebaya itu edar sulit puna underground kila game mereka, car racing game mereka, mama dana hitet naya komputer, namut me malai Lanka tiap-tiap ni ente ganitanshin level samat tu lah. Bicarak neve dengan ada beno kote, makita ni, ita yele pariye kete parikan ke samagama ke weda kerono, save kerono. Me agi tipe naraka katihwa kider mang kisimu dek dekene amkata ita langing asrakerupkan kider ente, ar gedera weda bolat.
අනිකුත් වැඩවලට කියන්නේ අපි මු කුස්සියේ වැඩ, ගෙදර අතුපතු ගා ගන්න දේවල්, තමන්ගේ ඇඳුම් ටිකක් පිළිල කරගන්න හොද ගන්න දේවල් නම් කරේ නැහැ කියලා මම දන්නවා. ඒ හැරෙන පවුලේ ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් තිබෙන බොහොම සතුටින් තමයි මේ කට්ටිය ගත කළේ. නමුත් අද හොඳ ප්‍රතිඵලයක් අත් කරන් තියෙනවානේ. තාම විවාහ වෙලා නැහැ. දෙවෙනි කාරණය මේ දැන් ඔය පරිගණක ක්‍රීඩා වගේ දේවල් මේ සමහර කෙනෙකුට අර දෙන්න පුළුවන් ගෙනල්ලා දෙන්න පුළුවන් එයව වෙන දෙයකට යොමු කර වෙන කියන්නේ අවධානය වෙන දෙයකට යොමු කරන වගේ දෙයකට මට මතකයි මට කෙනෙක් ගෙනල්ලා දුන්න හෙලි ඇටැක් කියලා තමයි ගේම් එක මම හරි ආසයි ඉතින් මේ ගේම් එකට උදේ පාන්දරම දා ගන්නවා එතකොට ඒ පුද්ගලයා මාව මේ ගේම් එකට යොමු කරලා එයාගේ වැඩ කටයුතුල නිරත ගතියක් මම දැක්කා ඉතින් ඒ වගේ ඒ කාරණා දෙක තමයි ප්‍රධාන කාරණේ එකක් අර මම ඒ අර ධනාත්මක අදහස් පිට කරන්න ඕනේ නැද්ද කියන එක දෙවෙනික ධනාත්මකව ඒ කියන්නේ පරිගණක ක්‍රීඩා කරලා ධනාත්මකව ඒ කියන්නේ සුබවාදී විදිහට ජීවිත හැඩගස්සා ගත්ත පුද්ගලයෙක් ගැන අනිත් එක නොමග යෑම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි හොඳයි සෑහෙන ප්‍රශ්නයක් ඇහුවා දැන් ඔය හැම එකක්ම සාමාන්‍යයි ඒ කියන්නේ සමහර ළමයින්ට එක විදියක් වෙන්න පුළුවන් සියලු දෙනාට මේව අදාළ වෙන්නේ නැහැ අපි කියමු සමහර ළමයින්ට දැන් පාසලේ ප්‍රේම සම්බන්ධකම් පාසලේ ප්‍රේම සම්බන්ධකම් වලින් 85ක් 90ක් කැඩෙනවා හැබැයි 115ක් විතර සාර්ථක වෙනවා. අන්න ඒ වගේ තමයි මේවා. ඒ කියන්නේ හැම එකක්ම 100%ක් ඔය කියන දේවල් වෙන්නේ නැහැ. ටික දෙනකොට එහා මෙහා වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කියන උදාහරණත් හරි වෙන්න පුළුවන්. ඒකේ සැකයක් නැහැ. දැන් මේ බහුතරයෙන් වෙන ගැටලුව තමයි මේ කියන්නේ. අනිත් එක තමයි අර ගියාත්ම සම්බන්ධකමක් තියෙනවද කියන එක මම දන්නේ නැහැ හරියට කියන්නේ. හැබැයි ඒක මේ අතන්තරයක් නම් තියෙනවා බුදුහාමුදුරුවෝ දවල් වරක් පණ කියනකොට මේ හිතමු පුජ්‍යලෙන් 4 දිනක් ගැන ආනන්දාන්තෝ දැකලා ප්‍රශ්න කරනවා. දැන් 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් හිටියා නිරන්තරයෙන්ම මේ කකුලෙන් පොළොව හාර හාර තමයි එයා හිටිය ඇඟිල්ලේ. එතන ඒ දෙක එක්කෙනෙක් එක්කෙනෙක් කියලා නිරන්තරයෙන් නැත්තක වයන් නිදි. ඒ කියන්නේ එතකොට එයා බණහඩ ගමන් නිදි. තුන්වෙනි පුජ්‍යලයා අහස දිහා බලාගෙන ඉන්නවා වටපිට වරනවා. හතරවෙනි පුජ්‍යලයා තමයි හොඳට බණ ඇහුවේ. මේ 4 දෙනාගේ චරිත ගැන ඇහුවම බුදුහාරු කියලා දෙනවා මේ ගියා ආත්ම පුරුද්දක් කියලා. ගියා ආත්ම මෙයා ඉස්සල්ලා මේ ගැඩවිලෙක් ඒ ගැඩවිලාගේ වැඩේ පොළොව හාරන එක එකිනෙ ඇඟිල්ලේ පොළොව හාර ආරීටි ආයි කියන. ඊළඟ තව එක්කෙනෙක් කියනවා සර්පෙක් කියලා සර්පයාට පුරුදා නිඳ යන්නේ. මෙයාත් නිදාගෙන හිටියේ ඒ හින්දායි. සමහරලාට අර අහස දිහා බලන් හිටියේ ගියා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්. එයා බ්‍රහ්මණේ තරු ගණන් කර කර හිටපු එක්කෙනෙක්. හතරවෙනියා තමයි ගියා ආත්මේ හොඳට ඉගෙනගත්තු පුජ්ජෙට උගත් පුජ්ජෙට. ඔහු තමයි බණ හැදුවේ කියන. ඉතින් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒවා මේක සම්බන්ධ කරන්න පුළුවන්ද බැරිද මන් දන්නේ නැහැ. දැන් අපි ළමයින්ට මන් නිතරම කියනවා. ඒ කියන්නේ උඩ බල බල ඒ කියන්නේ මේ බිම අකුලෙන් ආර ආර ඉන්න. නිදා ගන්නට ගියාත්ම පුරුදු කිය. ඒවා මම අත්‍තරම කියන ඇත්තක් දෙනක් දන්නේ. ඒකට මට ඇත්තට දැනුමක් නැහැ. කොහොම නමුත් ඒ සමහර පුරුදුත් එන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් එක තමයි කම්පියුටර් ක්‍රීඩා වලින් 100%ක්ම දෙනා ව්‍යසනයටපත් වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි ප්‍රමාණයකට නවත්ත ගන්න පුළුවන් වුණොත්. සමහරවිට අපි දැන් ඉස්සෙල්ලා කිව්වාගේ ওই සමහර උදාහරණ. මට මතකයි මම කලින් දවසක් මේක සාකච්ඡා කරා දිලීප ගැන. ඒ දිලීප ගැන පුජ්‍යලත් ඔබේ කම්පියුටර් එයා කම්පියුටර් ක්‍රීඩා කරන කම්පියුටර් තාම විශිෂ්ට මට්ටමේ එක්කෙනෙක්. එයා 100%ක්ම හිටිය කම්පියුටර්ත් එක්ක. හැබැයි අවසානයේ ඇමරිකාවේ ආර්ථික අවපාතය ඇති වුණාම එයාට සමාජයේ අවපාතයට මුහුණ දෙන්න ශක්තිය තිබුණේ නැහැ. අන් තමනොයි තමන්ගේ බිරිඳටයි දරුවන්ටයි දෙයට වෙඩි තියලා අන්තිමට ඔහු සීරියස් ආගත්තා. ඒකට හේතුව එයාට තේරෙන්නේ නැහැ ප්‍රශ්නයක් ආපහුනේ ඒ ප්‍රශ්නේ මුහුණ දෙන්නේ කොහොමද. ඒ ගැටුම ඇතිවෙලා නැහැ කවදාවත්. අම්මලා තාත්තලා තේරම කරලා දීලා තිබුණා ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ ප්‍රශ්නේ මුහුණ දෙන ආකාරයේ කොහෙදවත් ඉගෙනගෙන තිබුණේ නැහැ. අර ඒ වගේ දේවල් තමයි අවසානේ බලාපොරොත්තු විවාහ වුණාම විවාහ මොකක් කඩා කප්පන්නේ ඒ ගම්බුඩ ක්‍රීඩා කරන එක අවසානේ විවාහ වෙනකොට විවාහයෙන් පස්සේ වැඩි කාලයක් බිරිඳ ඉන්නේ මොකද මෙයාට යන්නේ රැහැට ගිහලා කරන්නේ කම්පියුටර් ක්‍රීඩා කරන ඒක උඩ එයා විකෘති චරිත ලක්ෂණ පෙන්නකොට බිරිඳ ගෙදර යනවා නැත්නම් රණ්ඩුවක් ඇති වෙනවා මේව අතුරු ගැටලුත් එනවා හැබැයි මේක මම කියන්නේ ආයෙත් කියන්නේ මේ කියන එකක් පස්සේ 100%ක් නැහැ මේකම සාමාන්‍ය කරුණු කියන්නේ ඒ සාමාන්‍ය කරුණු අතර වෙනස්කම් තියෙන්න පුළුවන්කමක් තියෙනවා දීර්ඝ පිළිතුරක් සම්බන්ධව චතුර මහත්මයා බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට අද දවසේ තම සතුටු දවසක් මොකද අපේ මහාචාර්යතුමා හොඳ වටිනා දේශනයක් අපිට ගෙන දුන්නා ඉතින් මම හිතනවා ඒක ඉතාම ප්‍රයෝජනවත් ඔබතුමා ඉතින් අපිට කොහොමවත් හැමදාම දෙන්නේ හොඳ දේවල් ඉතින්
කම්පියුටර් ගේම් සමග අපේ ජීවිතේ කොහොමද මේ අපේ දරුවන්ගේ ජීවිත කොහොමද ගොඩනගන්නේ කියන එක ඔබතුමා බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. හරිම ගොඩක් කරුණු කාරණා ගන්න පුළුවන් වුණා අපිට. ඉතින් ඇත්තටම ඔබතුමා අපි ජීවත් වුණ පරිසරයක් තිබ්බා එදාට වඩා දැන් ගොඩක් ලොකු වෙනසක් තියෙන පරිසරයක් තමයි තියෙන්නේ තරංකාරී පරිසරයක්. ඒකත් එක්ක පොඩි කාලේ ඉඳලම ළමයා පොඩ්ඩක් හරි ඉස්සල්ලාම කම්පියුටර් ගේම් නෙමෙයි ඉතින් ෆෝන් එකෙන් ඒවා මේවා පොඩි පොඩි වීඩියෝ ඒවා මේවා බලලා බලලා එහෙම එහෙම තමයි අතෙන්ද යන්නේ මේ කාර්යබහුලකමත් එක්ක මිනිස්සු ඔතෙන්ද සම්බන්ධ කරනවා ළමයා. ඉතින් දන්නේම නැතුව ළමයා ඒක එක එක දේවල් හොයාගන්නවා. පොඩි කාලේ මේ මගේ ගාව ඉන්න බබලා වගේ අය ඒ වගේ ගේම් වලට යනවා. ඊට පස්සේ කම්පියුටර්ත් එක්ක තව තව තියෙන කතන්දර වලට අනාගතේ යන්න පුළුවන්. ඉතින් ඒක අපි මුලින්ම අර මොකද කියන්නේ ඊපොත්ෙන් කපා ගන්න පුළුවන් දේ අර පොරවෙන් කපන්න බැරි තත්ත්වයට පත් නොවෙන්න අපි වගකීම ගන්න වෙනවා. ඉතින් මෙතෙන්දි මම ඉල්ලා සිටින්න කැමති හැමෝගෙම මේ කියන කරුණු කාරණාත් එක්ක අපි දෙමෝපිය විදිහට අපි මේ ධර්මවලත් එක්ක ඒ කියන්නේ අපි මේ පෞලිය සාමාජිකව ඉන්න කීප දෙනා එකතු වෙලාම මේ වගේ සම්බන්ධීකරණයක් අපි තියාගන්න ඕනේ. එතකොට තනියම මේක දැන් මම තාත්තර මම විතරක් මේක අහගෙන ඉඳලා මට විතරක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට ඒ කියන්නේ මොකද අනිත් පාර්ට්නර් මගේ වයිෆ් වෙන අනිත් ඩිවයිස් එකෙන් අහගෙන ඉන්නවා ඇත්තටම. එයා ගෙදර වැඩ කරමින් ගමන්. ඉතින් මම කිල්ලා සිටින්නේ මේ අපි දතුර මහත්තයා නිතර නිතර කියනවා මේ පුළුවන් තරම් කැමරාවත් ඔන් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙමු. ඒ වගේම තමයි පුළුවන් හැම අවස්ථාවකම ඒ වගේම තමයි මේ පෞලිය අනිත් සමාජිකයත් මේකට සම්බන්ධ කරමු. මොකද අපි දැන් තනියම මේක දැනගත්තට වැඩක් නැහැ නේද? ඒක අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒතකොට මම උනන්දුවෙන් ක්‍රියාත්මක කරනකොට සමාජයට අනිත් එක්ක නෑ ඒකට දන්නේ නෑ. ඒතකොට එයා ඒ පාටන දන්නේ නැති වෙනකොට මේ ගමන මේ අසාර්ථක වෙන්න පුළුවන් අපිට. ඒතකොට මේක අපි විඥාණය ඇතුළු අපි මේ වැඩේ කරගෙන යන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඒතකොට අපි පුළුවන් මේ පෞලක් විදිහට මේ දැන් යන ට්‍රක් එක ටිකක් වෙනස් වෙගෙන යනවා නම් දැන් අපේ පුතත් මෙතන ඉන්න වාහනේ. ඉතින් එයාගෙත් ඔය චූටි චූටි දේවල් ටිකක් තිබ්බා. දැන් ඇත්තටම අර ඔබතුමා කිව්ව ඒවා ප්‍රායෝගික ඇත්ත. ඒ කියන්නේ අර ගෙදරට කෙනෙක් ආවම මෙලි කතා බහ කරන්න සම්බන්ධ වෙන්නේ නැහැ සෙල්ලම් කරන්න යනවට අඩුයි අර ඒ ෆ්‍රීකවෙන්සි එකට අදාළ යාළුව තමයි හම්බ වෙන්නේ. ඉතින් මට ඥාණය තියෙනවා නේද මාපිය විදිහට වැඩි හිටියෝ විදිහට මේ යන ට්‍රක් එක වැරදි කියලා. ඒකෝට අපි ඒක ට්‍රක් එකකට ගන්න දැම්මම ලෑස්ති වෙනවා. නියුත්ෙන් කපා ගන්න පුළුවන් දේ නියුත්ෙන් කපා ගන්න උත්සාහ කරනවා. මං කියන්නේ එහෙම ලොකු දෙයක් නෙමෙයි චූටි දේවල් වෙන්න පුළුවන්. ඉතින් අපි චූටි දේවල් වලින් තමයි ලොකු දේවල් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකේ අර ඔබතුමා කිව්ව වගේ දෙයක් මේ දැන් ඒ තුලමයි ඕනෑම දෙයක් ඕනවට වඩා ගියාම කතන් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අර ඉස්සල බරලුගොඩ මහත්තයා කිව්වා අර මෙහෙම කෙනෙක් මේ තත්ත්වයට පත් වුණා කියලා. ඉතින් එයා හොඳට සාර්ථකව ඉන්නවා කියලා. හැබැයි සාර්ථක කතාවේ තියෙන දෙයක් එයාගේ ඇඳුම් ටික එයා හොදගන්නලු. ඉතින් ඒ කාමරේ මෙච්චර පිළිවෙල තියාගන්නලු. ඉතින් එයා කබැඳලත් නෑලු. ඉතින් ඔන්න ඉතින් සතුටක් කොහොමද ඒකට තියෙන්නේ? එතන පොඩි ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් කොහේ හරි චූටි කොනක් ගැටලුවකට වෙන්න පුළුවන්. අපි ඉතින් මේකින්ද ඕනම දෙයක් අපි එහෙම පැත්තකට ගියොත් එහෙම කොහේ හරි තැනක වැරද්දක් වෙලාදී අපි අර සතුට කියන එකට මේ හැම සාධකයක්ම බලපානවා. ඉතින් එහෙනම් අපි සතුටෙන් ජීවත් වෙන්නට මේ කියන කරුණු කාරණාත් එක්ක අපි ජීවිතේ සාර්ථක කරගමු කියන එක ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි පවුලේ හැම සමාජිකයෙක්ම මේකත් මේ වගේ හොඳ විශේෂ දේශන තියෙනකොට කොහෙන් හරි ඩිවයිස් එකකින් සම්බන්ධ වෙමු හැමෝම එකතු වෙලා මේ සම්බන්ධයෙන් අපි ඇලර්ට් එකේ යමු කියන එක ඉල්ලා සිටිනවා. බොහොම ඉස්සෙල්ලා බොහොම පිං ඔබතුමාට මේ අවස්ථාවේ අද වටිනා දේශනයක් ලබා දුන්නේ. බොහොම පිං බොහොම ඉස්සෙල්ලා ස්තුතියි ලලිත් මහත්මයා. කෙටි වෙලාවක් තිබෙන බැවින් අපි ආරාධනා කරන කෙටියෙන් අදහස් දක්වන හැම කෙනෙක්ම ඉදිරි අදහස් දක්වන අය වික්‍රම ගුණරත්න මහත්මයා ඔබට අවස්ථාව තිබෙනවා කතා කරන්න පුළුවන්. සුබ දැසනක් සියලු දෙනාටම. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තෙන්ම මම දශක 3කට වැඩි කාලයක් ඖෂධ වේදිකාවක විදිහට වැඩ කර කෙනෙක් විදිහට අපිට මේ අදාරණ අත්කෝරල මහත්තයා කිව්ව දේ චිත්‍රයක් විදිහට ලැබිලා පේනවා මොකද උනේ කියලා. දැන් අපි ගොඩාක් බැලුවාම ෆාමසියකට වැඩිපුරම ගොඩාක්ම දේ ඉඩකඩක් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ රාක්කයක් වෙන් වෙලා තියෙනවා සම්පූර්ණයෙන්ම වගේ මානසික රෝග සඳහා. ඒකට ප්‍රධාන හේතුව මොකද්ද කියන එක දැන් අත්කෝරල මහත්තයා කියන දේවල් එක්ක අපිට ගැළපිලා තියෙනවා. එක මේ මොන වයස් සීමාවේද අයද මේක වැඩිපුර මේ එහෙත් ගන්න කියන එක බැලුවාමත් ඒක ඔප්පු වෙලා තියෙනවා. ඒකම තව දෙයක් අර කුදු වෙන බව. ඒ කියන්නේ හරියට මේ නිරෝගී කෙනෙක් නිරෝගී විදියටම ශාරීරිය පවතින්නේ නැහැ කියන එක පෙන්නුම් කරන හොඳම සාධකයක් වෙලා තියෙනවා. අපි ඇත්තටම ගොඩාක් විකුණන්න සහ අපි බෙදා හරිනවා ගොඩක් කොන්ද කෙලින් තබා ගන්න අවශ්‍ය කරන එක නේද. ඒ කියන්නේ ලම්බ සපෝට් කියලා කියනවා, ලම්බ සැක්‍රල් සපෝට් කියලා කියනවා. ඒවා ගොඩාක් විකුණන්න වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 14 15 16 18 22 දක්වා ළමයින්ට. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන කාරණේ වෙන දෙයක් නෙවෙයි.
ඔයා දයාරුණ අතුකෝරළ මහත්තයා කිව්ව දේ අපි ප්‍රැක්ටිකලි දැන් අත්විඳිනවා අපිට ඒක තේරලා තියෙනවා යන්නේ කොතෙන්දද කියලා. එහෙනම් වැඩි කතා කරන්න අවස්ථාව නෙමෙයි අනිත් පැට අවස්ථාව දෙමු චතුර මහත්තයා. ඒකම අතුකෝරළ මහත්තයා ගැන අපි කතා කරන එක තේරුමක් නැහැ. මොකද එතුමා අපි වෙනුවෙන් කරන සේවය අති විශිෂ්ටයි. මා වෙනුවෙන් කර සේවයත් එහෙමයි. ඔබට කුමාර තමතව දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම මම නිහඬ වෙන්නද චතුර මහත්තයා එහෙනම්. බොහොම ස්තුතියි වික්‍රම ගුණරත්න මහත්මයා. කපිල මිත්‍රරත්න මහත්මයා ඔබතුමාට අවස්ථාව තිබුණා කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි චතුර මහත්මයාණනි. මා ආදරණීය ආචාර්ය කල්වි සිරෝ දිනාටම සුබ දේශන ප්‍රාර්ථනා කරනවා. ජේෂ්ඨ මහාචාර්ය දයරත්න අතුකෝරළ මහත්මයාණනි. ඉතාම වටින දේශනයක් මෙතුමා කිව්වා මිනිසා නොමිස් කරන ක්‍රීඩා. අපි ගමු වීඩියෝ ගේම් ඇඩික්ෂන්. මොකද අපි සමාජශීලී පුජ්‍යවලු කියන මම සමාජශීලී කියලා හිතනවා එතුමා සමාජශීලී කියලා කියනවා එතනදී. ඉතින් අපි මේ ආරචාර්ය පදනම සම්බන්ධයෙන් මෙතුම කතා කරලා තමයි පටන් ගත්තේ චතුර මහත්මයානි මේ බලන්න අපි ආරචාර්ය පදනම ඉහළින් ඉහළට යනවා කම්පියුටර් ගේම්ස් මේ ඇඩික්ෂන් එකත් ඉහළින් ඉහළට යනවා කියලා එතුම කිව්වා. හොඳ සම්බන්ධයක් පටන් ගත්තා. ඊට පස්සේ මෙතුම කිව්වා මේ අපිට කිව්වා රෝග ලක්ෂණ ඒ වගේ මේවා වළක්වන ක්‍රමයේ සහ ප්‍රතිකාරත්. ඉතාම වටින දේශනයක් අනික තමයි මෙතුමා මේ කිව්වා උදේ වරුව රාත්‍රී අවස්ථාවේදී අපි දරුවන්ට මේක නොදිය යුතුයි කියලා. මම මේ දෙක කරන මගේ බිරිඳරත් මම කියලා දෙනවා ලලිත් මහත්මයා වගේම මම බලනවා ඒක උජ්ජලිකවම. මොකද උදේ වරුව මම දෙන්නේ නැහැ, රාත්‍රී වරුවත් 8 9න් පස්සේ මම දෙන්නේ නැහැ. ඒක මම දිගටම ඒක බලන දෙයක්. මොකද දරුවෝ ඇඩික් වෙන එක අපි ඒක දකිනවා. අනික දරුවෝ මේ ලස්සනට කිව්වා මොකද අපි පොඩි කාලේ ගොඩක් දේවල් අපි කරලා තියෙනවා. අපි ඕල් රවුන්ඩර්ස්ලා විදිහට ඇවිල්ලා තියෙනවා, ගෙදර වැඩ කරලා තියෙනවා, මම වතුර දාලා තියෙනවා පරම්පු ගස්වලට මගේ අම්මා වෙනුවෙන්. ඉතින් ඒ වගේම තමයි අපි ගේ සුද්ධ කරන්නේ හැමදේම කරන්නේ. අපි දරුවොත් මේකට යෙදෙනවා. මම හිතන මේ 115ට වඩා 185 ගැන අපි බැලිය යුතු ඕල් රවුන්ඩර් කියන එක මගේ ඇඟේම තිබ්බා. මේ චතුරු මහත්මයාත් අපි සීල දෙනම් මේක තියෙන්න ඕනේ. ඉතින් ඉතාම වටින දේශනයක්. ඉතින් මම හිතනවා අපි දූ දරුවොත් මේක නැරඹිය යුතුයි කියලා චතුරු මහත්මයාණනි. මම මගේ දියණියන්ටත් මේක පෙන්වීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඉතාම වාසනාවන්ත ජීවිතයක් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ආර්චාපෝලි සීල දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ස්තුතියි කපිල මහත්මයා. අපේ ලැබිලා තියෙන අපට කාලය නම් අවසන් වෙලා තිබෙනවා. නමුත් රන්දීප් මහත්මයා අපි ඔබට වින තප්පර කිහිපයක අවස්ථාවක් ලබා දෙන්න අදහස් දක්වන්න. ඔව් මට තියෙන ප්‍රශ්නේ තමයි මම කෙටියෙන් අහන්නම්. මේ දැන් කම්පියුටර් ගොඩක් අයට තියෙනවා වගේම Wi-Fi එකක් තියෙනවා ගෙවල් වල. එතකොට දැන් මේ ඔය අලුත් ටෙක්නොලොජි එකක් කියලා දෙනවා 5G කියලා. ඒ 5G සහ Wi-Fi අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා තියෙනවා. ඒ ඊට අමතරව ඒගොල්ලන්ට ගොඩාක් මේ ළමයින්ට එහෙම හානිදායක දේවල් වෙන්න පුළුවන් මේ 5G වලින් කියලා අදහසක් තියෙනවා. ඒ ගැන අපිට විශේෂ දෙයක් කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා හිතනවා. මම හිතන්නේ මම නම් ඒ ගැන ඇත්තටම තාම විශේෂක් නෙවෙයි. ඒ ශේෂ්ත්‍රයෙන් නෑ මෙතන ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන් මේක. රන්දීප් මහත්මයා බොහොම ස්තුතියි ඔබේ විමසීම සම්බන්ධයෙන්. ඉතින් අපි ඉදිරි අවස්ථාවකදී අපි බලමු මොකද නව තාක්ෂණය මේ දේවල් අපි බොහෝමයක් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ අනිසි බිය මතු කරන දේවල්. නමුත් ඒ වගේ සැබෑ තත්ත්වෙන්නුත් තිබෙන්නට පුළුවන්. අපි ඒ ගැන ඉදිරි දේශනවලදී අපි ආරාධනා කරමු අපේ විද්වතුන්ට ඒ ගැන කතා කරන්න වෙලාව යොදා ගන්න කියලා. ඉතින් හොඳ මාතෘකාවක් අපිට අලුත් ආරම්භයක්. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දාරණ අතුකෝරළ මැතිතුමනි, මම හිතන්නේ අපේ ජීවිතේ අපිට මුණ ගැසුණු සුවිශේෂී ගුරුවරයෙක් ඔබතුමා. මේ ෆෝරම් එකේ ඉන්න බොහෝ දෙනාගේ, ඒ වගේම ශ්‍රී ලංකේය සුවහසක් ශ්‍රී ලංකේය ජනතාවගේ, પરම්පරා ගණනාවකගේ. එතකොට වාසනාවන්තයි අපි. මම හිතන්නේ අපේ දෙමාපියනොත් ඔබතුමාගේ හඬ ඇහුවා, අපි ඇහුවා. අපේ දරුවනොත් ඔබතුමාගේ හඬ අහනවා, ඔබතුමාගේ පොත් කියවනවා, පරිශීලනය කරනවා. අද උදෑසන පොතකින් පිටුවක් නැවත දිගුණි හැඳියාවකට පස්සේ මම ආරම්භ කරා. පටන් ගත්තේ ඔබතුමාගේ පොතකින්. ඉතින් මම හිතන්නේ අපිට බොහෝ බාධක අභියෝග එනවා අපේ වෘත්තීය ජීවිතවල එදිනෙදා මේ වර්තමාන තත්ත්වයන් වලට මුහුණ දෙනකොට. හැබැයි ඒ සියල්ල මැඩගෙන අපි ආචාර්යා ඉදිරියට යනවා. ඉතින් මහාචාර්යතුමා, ඔබතුමා අපි නිරන්තරයෙන් කියනවා වගේ මීට දශකයකට දෙකකට කලින් දුටු තාරුණ්‍ය, ඒ ජවය, ඒ කටහඬේ, ඒ රූපේ අපි මේ විදියටම දකිනවා. ඉතින් තවත් දශක කිහිපයක් ඔබතුමාට අපේ රට වෙනුවෙන් මේ අණගි මෙහෙය කරන්නට, ඒ වගේම පරිවර්තනයන්, ඒ වගේම ඔබේ සිතුවිලි අකුරු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මේ ආචාර්යාවේ කල්යාණ මිත්‍රයන් සීලමු දෙනා වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි නිරන්තරයෙන් ඔබතුමාට සිත පතනවා, ඒ වගේම පිම් පතනවා. මොකද හේතුව ආචාර්යාව යථාර්ථයක් කරගන්නට විශාල ශක්තියක් උනේ අපේ පිටිපස්සෙන් ඉඳගෙන අපේ කළමනාකරණ මණ්ඩලයට ඔබතුමා. මොකද අපි මීට වසරකට පෙර මේ ආරම්භ කළ මේ සංකල්පය දියත් කරනකොට ඔබතුමා තමයි මහා බලයක් වෙලා අපේ පිටිපස්සෙන් හිටියේ. අපි ඔය ශක්තිමත් කරේ. ඒ වගේම නිරන්තරයෙන් ඔබතුමාගේ කාලය කොපමණ වටිනවද කියනවා නම් ඒ ගැන අපි හොඳ අවබෝධයක් තියෙනවා.
නමුත් අපි කතා කරන ඕනම වෙලාවක ආචාර්යාවට ආචාර්ය යෝන් සරසවීර ඔබ කාර්යබහුල වුණේ නැහැ. මේක ඕනම වෙලාවක ඔබතුමා ඔබතුමාගේ ෂෙඩියුල් වෙනස් කරගෙන ඔබතුමාගේ ඒ වැඩසටහන් වල කාල වේලාවන් එහෙම කරගෙන අපිට වෙලාව ලබා දුන්නා. ඉතින් ඒක නිසා මම හිතනවා ආචාර්යාවේ නවකව සම්බන්ධ වෙන අය මේ ගැන අවබෝධයක් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබ ඕන් සියලු දෙනා දැනගන්න ඕන මහාචාර්යතුමා තමයි එක පදනම් ගලක් නැත්තම් කියනවා නම් අපේ ප්‍රමුඛතම සාධකය වෙන්නේ මේ කටයුත්ත මේ පින්කම කරන එක සම්බන්ධව. ඉතින් එහෙනම් සියලු දෙනාටම අද ලස්සන සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. ජේෂ්ඨ මහාචාර්ය දාරණ අතුකෝල මැතිතුමන්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අදවසේ අපව දැනුවත් කිරීම සම්බන්ධව. ඉදිරියේදීත් හැකියාවක් ඇද්ද සෑම වෙලාවකම අපත් සමග සම්බන්ධ වෙන්න කියලා නැවතත් ආරාධනා කරනවා. ලස්සන ගීතයක් සමග අපි දවස පටන් ගමු. එහෙනම් සියලු දෙනාම හෙට උදෑසන ආචාර්යාවෙන් මුණ ගැහෙමු.